ඉන්ෆ්ලුවෙන්ස් කට්ටියට කොහමද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ ස්ටීරියෝ එයාඩොට් එකක් කන්වර්ට් කරන්න යනවා. මෙන්න මේ වගේ ලොකුම ලොකු ස්පීකර්ස් දෙකක් ඇතුළට දාලා මේ දෙක ස්ටීරියෝ වැඩ කරන්න පුළුවන් විදිහට ස්ටීරියෝ වයර්ලස් ස්පීකර්ස් දෙකක් හදන්න යන්නේ. ඉතින් සුපිරි වැඩක් කරන්න යන්නේ. අනිවාර්යෙන්ම වීඩියෝ එක ඉවරකම් දිගටම සෙට් කරලා ඉන්න. අපි දැන් යමු මේක හදන්න පටන් ගන්න. ඉයබඩ්ස් දෙක ඕපන් කරලා ඉතින් මේක ඇවිල්ලා MI AirDots කියන මේ ඉයබඩ් එක ඉතින් මේක රිද්මි MI එකම වගේ තමා මේකම තමා රිද්මි MI කියන්නේ. ඉතින් මේ ගොඩක් පරණයි. මම හිතන්නේ මම මේක ගත්තේ 2020 ඊට පරණ 2019 ඉතින් ඔය ගන්න නැත්නම් අවුරුදු 3ක් 4ක් වෙනවා. ඉතින් මේකේ කප්පේ කඩලා ගිහලා තියෙන්නේ. ඉතින් මේක මැග්නටික් සෙන්ස් එකක් නැහැ මෙතන. මේ එන මේක ලොක් වුණාට පස්සේ මේ මොකක්වත් ඇක්ෂන් එකක් වැඩ කරන විදිහකුත් නැහැ. ඉතින් මේක සම්පූර්ණ කන්ට්‍රෝල් එක තියෙන මේ ආබඩ්ස් වල මේ ඩොක් එකේ මොකක්වත් නැහැ. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් මේක මේ යූස් කරලා තියෙන එකෙන්. ඉතින් මේ වුණාට මේ ඩොක් එකට මේ ආබඩ් එක දැම්මට පස්සේ මේක මොබයිල් එකට එහෙම කනෙක්ට් කරලා තියෙනවා නේද? ඒක ඩිස්කනෙක්ට් වෙනවා නේ කියන එකක්. එතකොට මේ හිතන්නකො මේ දෙකම කනෙක්ට් කරලා තියෙනවා කියලා. එතකොට එකක් දැම්මොත් මේක ඩිස්කනෙක්ට් කළා මේක ඇක්ටිව් වෙලා කියන්නේ අර ස්ටීරියෝ සවුන්ඩ් තිබ්බනම් ස්ටීරියෝ එක මෙමෝ විදිහට මේකෙන් අර දෙපැත්තෙම සද්ද ඇහෙනවා. ඉතින් ඒක හෑන්ඩල් වෙන්නේ මේ ඩොකේ තියෙන මොකක්වත් මෙකනිසම් එකක් නිසා නෝ. මේයි ඒ සම්පූර්ණයෙන්ම හෑන්ඩල් වෙන්නේ මේ ඒයාබඩ්ස් වලින්. ඒයාබඩ්ස් වල මේ ඩොක් එක නිකන් පවර් බැංක් එකක් වගේ වෙන්නේ. මේක කනෙක්ට් කර මේකට දැම්මට පස්සේ මේක අතර පවර් එක තියෙන ඔල්වේස් ඒ පවර් එක මේකට ගියාට පස්සේ මේක ඩිටෙක් කරගන්න මේක ඩොක් එකට දාලා තියෙන කියලා. ඒතර මෙයා ඩිස්කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙයා විතරයි ඇක්ටිව් වෙන්නේ. ඉතින් ඒ වගේ මෙකනිසම් එකක් වෙන්නේ. කියන්නේ සම්පූර්ණම කන්ට්‍රෝල් එක තියෙන්නේ මෙයා මේ ඒයාබඩ්ස් දෙකයි. ඉතින් ඒකයි මම කිව්වේ මෙන්න මේ වගේ ඒයාබඩ්ස් දෙකක් ගත්තම අපේ වැඩේ ගොඩක් හොඳට කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ස්පීකර්ස් දෙකක් අරගෙන ස්ටීරියෝ කනෙක්ට් කරගන්න විදියට අපිට හදා ගන්න පුළුවන් මේ ෆීචර් එක. ඉතින් ඇත්තරම තියෙන ස්පීකර්ස් පට්ට ගණන් ගන්න එක විදියට ෆ්ලිප් වගේ ගත්තොත් මේ JBL ඉතින් එකක් පට්ට ගණන් එකක් අඩුම ගාන 30,000ක් විතර වෙනවා මේ අලුතෙන් එන එකක්. ඊටත් වැඩි මේ 30,000-35,000ක් විතර වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ වැඩේ කරගත්තත් ගොඩක් අඩු මුදලට සුපිරි කොලිටි හදාගන්න පුළුවන්. මොකද මේක සවුන්ඩ් කොලිටි ගත්තත් කියන්න වරදක් නැහැ. සැලකිය යුතු හොඳ කොලිටි එකකින් අපිට සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ ආබඩ්ස් යූස් කරොත්. හරි, අපි දැන් මේක ඕපන් කරලා බලමු. මේක මේ විදියට මුලින් අපි මේක තියන මේ රබ කොටස අයින් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක හැමීට ඕපන් කරගන්න. අපි යූස් කරනවා මේ ප්ලාස්ටික් ටූල් එකක් ගත්තොත් මේ වැඩේ හොඳයි. හැබැයි මේ පොඩ්ඩක් සවුත් වෙලා දින්න අපේ ප්ලාස්ටික් ටූල් එක වැඩේ ටිකක් අමාරුයි. ඩක් ඕපන් කරගමු. මම ඇත්තටම මේ ප්ලාස්ටික් එක ඕපන් කරන්න මේ අගේ යකඩ ටූල් යූස් කරන්න කැමති නැහැ. මොකද මේකෙන් ප්ලාස්ටික් එක ඩැමේජ් වෙනවා. ඩක් ඕපන් කරලා ටූලින් ප්‍රේසියට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ මේ ගලවට පස්සේ ගොඩාක් සරල ඩිසයින් එකක් තියෙනවා නේ. අනේ ආ පොඩ්ඩක් එමු ඕපන් කරලා මේ ඒබඩ්ස් දෙක ඕපන් කරනවා දැකලා තියෙනවා. ඊට වඩා ගොඩාක් මේකට වඩා මාර විදියට සංකීර්ණයි ඒක. ඉතින් මේක එහෙම අපිට පේන්න තරම් සංකීර්ණ දෙයක් නැහැ. සර්කිට් බෝඩ් දෙකක් තියෙනවා. දෙකක් එන අතරම එකයි තියෙන්නේ. මේ පැත්තේ තියෙන නිකන් අර මේ PCB එක මවුන්ට් කරලා තියෙනවා. මෙතන චාර්ජ් එකට එච්චරයි. හරි, ඉතින් ඔයාට මෙන්න මේ වගේ ඉන්පුට් එක තමයි බලන්න තියෙන්නේ. ඉතින් මේක 3.7 බැටරියක් ඇත්ත යන්නේ වාරෙම. ඉතින් අපි එකත් අපි චෙක් කරලා බලමු මේ විදිහට මල්ටිමීටර එකක් අරගෙන අපි මේකට දාගමු. වෝල්ට් රීඩ් කරන්න දාලා අපි මිලි වෝල්ට් තියෙන්නේ. අපි ඒක හදාගමු වෝල්ට් ම ටෙස්ට් කරගන්න පුළුවන් විදිහට.
අපිට මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් මේක. මේ විදිහට තියන්න. දැන් ඉස්සලා පොඩ්ඩක් පේන්නේ නැහැ එතන. ඔඩ පේනවා නම් පේනවා ඇති මෙතන. ආමගේ අත නිසා වෙන්නේ 4.0 වෝල්ට් තියෙනවා. කියන්නේ 7.3 3.7 බැටරියක් තියෙන 3.7 බැටරිය එකේ මේ ඔය චාර්ජර් නිසා මේ 4 වෝල්ටේජ් 4 ගණක් පෙන්නනවා. ඉතින් ඔයාලට අපේ සුපිරි රුදු බැටරිය මේකට යූස් කරන්න පුළුවන් මෙන්න මේ යටි 18650 බැටරි. කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි මත තියාගන්න ඕනේ මේක සර්කිට් එක යූස් කරලා අපි ඒක චාර්ජ් කරන්න ගන්න බෑ. අපිට එක්ස්ටර්නල් අනිවාර්යයෙන්ම චාර්ජ් කරගන්න ඕනේ මේ බැටරි ටික. ඉතින් හරි අපි මේ අබර්ස් ඒක ගැන මම ඉස්සරහට කියලා දෙන්න. ඉතින් මේක ගැන අපි තව බැලුවොත් අර බැටරියක් පේනවා. ඉතින් ඔයාලට මේ මෙතන තියෙන බැටරිය ටර්මිනල් දෙක ගලවලා මේ සර්කිට් එකට පාස් කරන්න පුළුවන් වයර් දෙකක් මේ බැටරිය තියෙන තැනට මෙතනට පාස්ගෙන ඊට පස්සේ ඔයාට අවුට්පුට් එකක් විදියට ගන්න පුළුවන්. මේක ස්පීක අවුට්පුට් එක තමයි අපිට ඕනේ. මේක ලෙෆ්ට් රයිට් බලාගෙන මෙන්න මෙහෙම ඕපන් කරලා බලන්න පුළුවන් මෙතන. හරි. ඔයාලට පේනවා මෙතන පොඩි චූටි ස්පීක එකක් තියෙනවා. මේක තමයි අපේ හෙඩ්ෆෝන් එක විදියට අපිට ශබ්ද ඇහෙන්නේ කනට. ඒවට මෙන්න මෙතන මේ දෙක පාස් කරලා ගත්තට පස්සේ මෙතන ඔඩියෝ අවුට් එකක් ගන්න පුළුවන්. මේ ඔඩියෝ අවුට් එක අපි දෙනවා මෙන්න මේ යහදි අපි ගත්ත චුට්ටිම චූටි. මට පේනවා ඇති. පේනවා දන්නේ අපේ පොඩි පොඩි ඇම්ප්ලිෆයර් එක 5 වෝල්ට් වලින් වැඩ කරන. ඉතින් මෙන්න මේකට දෙන්න පුළුවන්. මෙන්න මේකට දීලා අපේ මේ වැඩේ කරගන්න පුළුවන් ගොඩාක් ලේසියෙන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ. හැබැයි මේක ඉන්පුට් මේ ලෙෆ්ට් රයිට් දෙකක් ගන්න පුළුවන් එකකින්. හැබැයි අපිට එකයි ඕනේ. මොකද අපි එක ස්පීකර් එකක් ඇතුළට මෙන්න මේ ස්පීකර් එකක් ඇතුළට අපි දාන්න මේක හෑන්ඩ් ෆ්‍රී එකක්. මේ මේක කොටස් ටික මේ ඔක්කොම මේකයි විතරින් මේකයි ඊට පස්සේ බැටරියයි මේ විතර බැටරිය එක බැටරිය එකයි ඊට අමතරව ටිකක් චාර්ජ් කරගන්න මේ වගේ මයික්‍රෝ ස්පේස් මයික්‍රෝ USB චූටි චාර්ජර් එකයි යූස් කරනවා. මේ චාර්ජින් සර්කිට් එක යූස් කරන බැටරි ප්‍රොටෙක්ට් කරගන්න. ඉතින් ওই ටික දාගන්නවා අපි තනිකරම මේක එක ස්පීකර් එකක් ඇතුළට. ඉතින් අපිට ලෙෆ්ට් රයිට් ප්‍රොටෙක්ට් කරගන්න. අපිට එක පැත්තකට ගඩක් වෙන. ඉතින් අපි ඒක මේ එක පැත්තක් යූස් කරනවා මේ ඇම්ප් එක. නැත්නම් අපිට දෙපැත්තම මේ මො විදියට දීලා මේකේ 2 සයිඩ් මො යූස් කරන්න පුළුවන්. එතකොට අපිට හොඳ quality එකක් ගන්න පුළුවන්. හැබැයි ගන්න පුළුවන්. ඉතින් මෙතනදී තව පොඩි දෙයක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ වෝල්ටේජ් තියෙන පරාසවල් වෙනස්. ඒ කියන්නේ දැන් මේ මේකට මේක වැඩ කරන්න අපිට 3.7 බැටරියක් ඩිරෙක්ට් දෙන්න ඕනේ සප්ලයර් එකට. කියන්නේ මේක අපිට දෙන්න පුළුවන් කියලා. හරි. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ මේ ඇම්ප් එක වැඩ කරගන්න අපිට මේ ඔයාලට පේනවා ඇති 5 වෝල්ට් දෙන්න ඕනේ. එතනින් එහාට ගියාට පස්සේ අපේ මේ බැටරි චාර්ජර් එක ගත්තාට පස්සේ මේක චාර්ජ් වෙන්නේ 5 වෝල්ට් වලින්. ඔයාලට අපිට බැටරිය 3.3 බැටරියක් මෙතන මේ B+ මයිනස් කියන බෝඩ් දෙක වාර පේනවා ඇති. ඔන්න ওই දෙක චාර්ජ් කර ওই දෙකට බැටරියට දෙන්න බලුවා. එතකොට 3.3 මේ 3 බැටරියක් බය නැතුව චාර්ජ් කර ගන්න පුළුවන් මේක යූස් කරලා. එතනින් එහාට කියලා මේ බැලුවට පස්සේ අපිට මේ තුන එතකොට වෝල්ටේජ් තුනක් වෙන වෙන විදි වෝල්ටේජ් වලින් තියෙනවා. හරිද? ඉතින් මේක ගොඩක් හොඳට අහ ගන්න ඕනේ. පැහැදිලිද? ඉතින් මේක B+ එක අපි බැටරිය ධන එක සෙට් කරනවා. B- එකට බැටරිය මේ මයිනස් පැත්ත සෙට් කරනවා. ගොඩක් ලේසි ඕනේ. එනකොට හඳුන ගන්න පුළුවන්. මේ එතනින් හරිය ගලස් අපිට මේ කොටස හරි. මේ ටික හොඳට අහ ගන්න. මේක හරි පොඩ්ඩක් හරි වැරදුනොත් මේක පිච්චෙන්න පුළුවන්. මොකක් හරි ගැල්ලක් මේක තියෙ මේ එක්කෝ මේ කොටස මොකක් හරි පිච්චිලා යන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේක. මේක තමයි මිලාදිකම කොටස. මේක පිච්චුනොත් ඉතින් අපරාදේ. ආයි අපිට අලුතෙන් මෑක් ගන්න ලොකු ගානක් වියදම් කරන්න වෙනවා. මේක කොටසක් විතරක් ගන්න බෑ. මේ අපිට මේ උල් සෙට් එකම තමයි ගන්න වෙන්නේ. ඒතකොට
ලොකු මුදලක් වාට වියදම් කරන්න. ඒක නිසා මේක ආරක්ෂා කරගන්න නිතරම බලාපොරොත්තු වෙන්න. ඉතින් හරි ඊට පස්සේ බැටරියෙන් කෙලින්ම බැටරි අග්‍ර දෙක මෙහෙම දාන්න රින කියලා ගත්තොත් මේ පැත්තෙන් තියාගන්න ලේසියට. දැන් බැටරිය මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ වෙන්න ඕන. හරියට බැටරියේ රිනාගුරේ මේක රිනාගුරේට මෙහෙම සම්බන්ධ වෙලා මේක මැද සෙට් වෙනවා. ඊට පස්සේ මේක ඒක කෙලින්ම ගිහිල්ලා ආයි මෙන්න මේ අපේ බ්ලූටූත් ඇබඩ් එකේ දාන්න රිනායි පැත්තට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේකේ ධන එකත් ඒ විදිහටම ගිහිල්ලා මේ පැත්ත බැටරි සම්බන්ධ වෙලා මේකේ රින පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට. හරිද? ඒකට මේකට මේක වැඩ කරනවා. මේක 3.7 වෝල්ට් බැටරියකින් තමයි වැඩ කරන විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද බැටරිය කෙනෙකුට හිතන්න පුළුවන් මේක මේක දැන් charge වෙද්දී discharge වෙද්දී මේක වෝල්ටේජ් 4.2කට වගේ යන්න පුළුවන්. ආයිත් අඩු වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මේක බැටරිය වැඩ කරන විදිහකට තමයි හදලා තියෙන්නේ. අපි top supply දෙන්නේ බැටරිය තියෙන පැත්තට. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේක 5 වෝල්ට් වලින් වැඩ කරන්නේ. මේකට කොහොමද අපි supply දෙන්නේ? ඉතින් ඒකට අපිට මෙන්න මේ බැටරි charge එක use කරන්න පුළුවන්. මොකද මේක step up එකක් තියෙනගෙන වෝල්ටේජ් එක වැඩි කරන යුනිට් එකක් තියෙනවා මේක ඇතුළේම මේ කොටස කිට් එකේම. ඉතින් ඒක යූස් කරලා අපිට 5 වෝල්ට් හදා ගන්න පුළුවන්. ඒ හදාගන්නේ මෙතන අවුට්පුට් කියලා දෙයක් තියෙනවා. ඔන්න ඔය දෙපැත්තට 5 වෝල්ට් එනවා. ඔයගොල්ලන්ට ඔන්න ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මෙතන 3.7 වගේ දුන්නාට පස්සේ මෙතන දෙපැත්තට 5 වෝල්ට් එනවා. ස්ටෙප් අප් කරනවා මේක වෝල්ටේජ් එක. කරන්න හැකියාවක් තියෙනවා මේකේ. ඉතින් ඔයාලට මෙතනින් කිසිම ප්‍රශ්නක් නැතුව 5 වෝල්ට් අවුට් එකක් ගන්න පුළුවන්. හැබැයි මේ අවුට් එක දෙන්නේ වෙන දෙයක් වෙන කේබල් දෙයක් ගන්න මේ විදිහට ඔබ පෙන්නන්න මේකට විතර මෙන්න මේ දෙක මෙන්න මේ විදිහට මම මේක දාලා පෙන්නන්න මයිනස් එක පාස් එකයි මේක සම්බන්ධ වෙන්න ඕනේ මේ මේක මට පේනවා ඉතින් හොඳට ප්ලස් මයිනස් දෙක තියෙනවා මේක සම්බන්ධ වෙන්න ඕනේ මේ ඇම්ප් එකේ ෆයිව් වෝල්ට් කියලා තියෙනවා ප්ලස් මයිනස් ඔන්න ඔය දෙකට දෙකට මේ මේක ප්ලස් එකට කොළ පැත්ත මයිනස් ඊට පස්සේ මේ පැත්තේ ප්ලස් මයිනස් හරියට දාන්න කොළ පැත්තරයි මේ පැත්තර ඔන්න විදිහට හරි ඒකට බැටරිය චාර්ජ් වෙන්නේ ඒකට නම මේ වඩ ලං වෙලා බැලුවොත් මේ සර්කිට එකට වාට පේන නැති B1 B2 කියලා තියෙන ඔන්න ඕක මෙන්න මේ දෙක මේක මේ දෙකේ ඉන්නවනේ බැටරියට හරිද මේ බැටරිය එක තමයි අර කලින් පෙන්නුවෙන්නේ මේ දෙකට පල්ලෙහා තියෙන්නේ මෙතන B1 B2 කියලා මේ දෙක තමයි අපි අපේ මේ හෙඩ්ෆෝන් යුනිට් එකටයි හෙඩ් ඉයර්බඩ් එකටයි අපේ මේ බැටරියට සෙට් වෙන්නේ හරිද ওই දෙක නම් මාරු කරගන්න එපා මරුනොත් අනිවාර්යයෙන්ම පිච්චෙනවා ඒ කතා කරන දෙයක් නැහැ බැරි වෙලා හරි මේකට 5 වෝල්ට් ගියොත් මේක පිච්චෙනවා ඒකයි කතා කරන දෙයක් නැහැ ඒක පිච්චෙනවාමයි අනිවාර්යෙන් මේ ඇම්ප් එක විතරයි 5 වෝල්ට් දෙන්න ඕනේ. හරිද? ඊපස්සේ වාට මේක පෝටබල් ස්පීකර්ක් විදිහට යූස් කරන්න පුළුවන් ඕන තැනකට ගෙනහිල්ලා මේක බ්ලූටූත් උත් තියෙනවා. ගොඩාක් ප්‍රශ්න නැතුව මේක යූස් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ඇම්ප් එකේ කනෙක්ටිවිටි එක ගැන කතා කරන්න ගියොත් වාට පේනවා ඇති ඇම්ප් එකට සප්ලයි දෙන්න. අපිත් යන කතා කරා බැටරියෙන් කොහෙට දෙන්න ඕනේ කියලා 5 වෝල්ට් කියලා තියෙන තැනට සප්ලයි තම දෙන්න ඕනේ. ඉතින් එතනට 5 වෝල්ට් දුන්නට පස්සේ මේ ඇම්ප් එක ඕන් වෙනවා. ඊට පස්සේ ඔහට පේන ඇති මෙතන පල්ලෙහා තියෙනවා right left මැද ground T එකක් පැත්තර ගහලා ඉතින් ground එක. ඉතින් ground එක මෙතන left right තියෙන. ඉතින් ඔයාලට මේක කැමති එකකට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ground එකයි left එකටයි දීලා මෙතන ලෙෆ්ට් එකේ අවුට් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ ග්‍රවුන්ඩ් ලෙෆ්ට් එකයි රයිට් එකයි කොමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ එකට අමුණලා මෙතන තියෙන ග්‍රවුන්ඩ් එකත් එක්ක අසෙට් කරන්න පුළුවන්. එතකොට මේක ෆුල් මේ ෆුල් වැල්ම ඕපන් වැඩ කරන එක නෙවෙයි සම්පූර්ණ මේකෙන් වැඩ කරන එක පරිස්සමෙන් කරන්න ඕනේ. ඉතින් එහෙම ඔයාලට ෂුවර් නෑ වගේ නම් ඔයා මේකේ පැත්තක් විතරක් යූස් කරන්න. ඉතින් පොඩි ස්පීකර් එකක් වැඩ කරගන්න. ඉතින් ඒක අවුලක් වෙන්නේ නැහැ කන්නේ නැහැ. හරිද? ඉතින් ওই ටික තමයි මේකේ කනෙක්ටිවිටි ෆීචර්ස් ගැන තියෙන්නේ. ඒ කනෙක්ට් කෙනෙකුට මේක ඕන නම් ඩීටේල් කියන්නේ වාර ටික පාස් කළා කොහොමද කරන්න කියලා ටික ලොකු වෙලාවක් යන වැඩක්. ඉතින් කට්ටියට අවශ්‍යතාවක් තියෙනවනේ මේකෙන් එක A to Z කරන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම A to Z වීඩියෝ එකේ නේ ගොඩක් මාන්සිලා කරන්න ඕන එකක්. ඉතින් ගොඩක් අයට ඕන නම් විතරයි ඒක දාන්නේ. නැත්තම් තේරුමක් නැහැ දාන්න. මොකද මම හිතනවා මේක ඉන්න හැර දැනට
හොඳ ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියෙන අය කියලා. ඉතින් ඒගොල්ලන්ට මේ ලෙවල් එකෙන් කියලා දුන්නම අනිවාර්යෙන් මේක හදාගන්න පුළුවන් කියලා මම අනිවාර්යෙන්ම දන්නවා. ඒකයි මම මේ ලෙවල් එකෙන් ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නේ. හරි. ඒ ටික කරා. හරි. ඉතින් ওই ටික ওই විදිහට අපිට එකලස් කරලා මෙන්න මේ වගේ ස්පීකර් එකක් ඇතුළට බය නැතුව දාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව දාගෙන වාට විතර මේ වගේ පිටිපස්ස හරියකින් මේ වයර් එක ගලවලා දාද්දි වයර් මුකුත් ඕනේ නැහැ. පල්ලේ හරි පොඩි සිදුරක් කඩලා අපල මෙන්න මේකේ චාර්ජින් පෝට් එක එළියට එන විදිහට සෙට් කරගන්න පුළුවන්. එතකොට වහට මේකට චාර්ජින් පෝට් එක ගන්න මේක චාර්ජ් කරගන්න පුළුවන්. මේකේ ඉන්ඩිකේටර් ස්ලයිඩ් දෙකක් තියෙනවා. ඕනනම් ඒ ලයිට් දෙකත් වහට පාස් ගලවලා මේක එළියට ගන්න පුළුවන්. ඒකට මේක චාර්ජ් වෙලා ආයුරත නැද්ද කියන එක බලා ගන්න පුළුවන් ගොඩක් ලේසියි. ඊට අමතරව මේක බ්ලූටූත් තියෙනවා. බ්ලූටූත් කනෙක්ට් කරාට පස්සේ මේ එයාබඩ් එක මේක චාර්ජ් වෙලා තියෙන චාර්ජින් ලෙවල් එකක් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ ගොඩක් ෆීචර්ස් වහට යූස් කරන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේක පිටිපස්සේ බටනයක් තියෙනවා. ඒක මේ ගලවලා වට අනිවාර්යයෙන්ම එළියට ගන්න වෙයි. ඒක අරගෙන ඔයා වාගේ ස්පීකරේ රේ චෝටි බුෂ් බටනයක් විදියට දාගන්න වෙයි. මොකද මේකෙන් මෙට ෆෝන් ආන්සර් කරන්න පුළුවන්, ස්ටොප් කරන්න, ඒ ඔයත් ටික මේකෙන් කරගන්න පුළුවන්. යූස් කනෙක්ටිවිටි එක මේක පුෂ් කරගෙන ඉන්න සින්ක් කරන්න ඩිවයිස් අතර ඒ වැඩවලට මේ බටන් එක ඕන වෙනවා. ඉතින් ඒක නිසා ඔයා ඒ බටන් එකත් අනිවාර්යයෙන්ම ස්පීකරේකේ මේ විදියට එළියෙන් මේ ස්පීකර් එකේ එළියට ගන්න වෙනවමයි. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ එක හරියට හදාගත්තට පස්සේ ස්ටීරියෝ වැඩ කරන Bluetooth වලින් sync වෙන සුපිරිම ස්පීකර්ස් දෙයක් හදාගන්න. ඉතින් ඒක ගොඩක් සුපිරි වෙයි. ඉතින් ඔයා මේකදී ගන්න මේ ඇබඩ්ස් එකේ සවුන්ඩ් නම් ගොඩක් හොඳයි. ඉතින් අපිට ඒ ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ගොඩක් හොඳ ලෙවල් එකකින් සැලකිය යුතු ලෙවල් එකකින් අපිට අහන්න පුළුවන්. ඊට අමතරව මෙතන ගන්න ඇම්ප් එක මීට වඩා ක්වලිටි ඇම්ප්ස් තියෙනවා. ඒ ඇම්ප් එක යූස් කරොත් මේක සවුන්ඩ් ක්වලිටිය තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ ක්වලිටිය ඩිපෙන්ඩ් වෙන්නේ මේ ඇම්ප් එක සහ වා ගන්න ස්පීකර් එක අනුව. ස්පීකර් එක හොඳ නම් සවුන්ඩුත් අනිවාර්යයෙන්ම හොඳයි. ස්පීකර් එක අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඊට අමතරව වා ගන්න 18650 ඉතින් බැටරි වාට මේක සීරියස් විදියට දෙකක් සම්බන්ධ කරොත් ඔයාලට මේක තව බැටරි ලෙවල් එක වැඩි කරන්න උලද ඔයාලට ගොඩාක් වෙලා මේක වැඩ කරන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරේ වර්ධවව වට ගන්න පා එක ස්පීකර් එකකට. ඉතින් ඔය ස්පීකර් දෙකට යනවා නම් අනිවාර්යෙන්ම මේ කෑලි ඔක්කොම ටික අර කලින් කතා කරපු කොහ අපේ බැටරි චාර්ජ් ඉන් සර්කිට් එක මේ තියන්නේ මේ සෙට් එක එකකට. ඉතින් මේ විදිහට මම පේනවා දන්නේ මේ වගේ එකකට තමයි අපි කතා කරේ. මෙන්න මේ සෙට් එකම ඒවා දෙකකට ස්පීකර්ස් දෙකටම මේ විදිහටම හදා ගන්න ඕනේ. ඒවට මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් වෙනවා ෆුල්ලි ස්ටීරියෝ ස්පීකර්ස් දෙකක් හදා ගන්න. ඉතින් මේකේ ආතල් එක තමයි. ඒතර මේ වයර් මුකුත් නැහැ. මේ වයර් ටික ඔක්කොම අයින් කරලා දාන්න පුළුවන්. එතකොට ඔයාට මේක තනිකර Bluetooth බැටරි වලින් වැඩ කරන ස්පීකර්ස් දෙකක් වට කැමති තැනක තියාගෙන වට ස්ටීරියෝ සවුන්ඩ් ක්වොලිටියක් විඳින්න පුළුවන් ගොඩාක් සුපිරි විදිහට. ඉතින් ඒක මාරම අත්දැකීමක්. ඉතින් ඔය වගේ අත්දැකීමක් ගන්න කියොත් ඔයාලට කලින් ෆ්ලිප් පැක් වගේ ගන්න ඕනේ. ෆ්ලිප් එකේ තියෙන උඩ වර්ෂන් විතරයි මේ විදිහට මේ සින්ක් කරන්න පුළුවන් ඩිවයිස් දෙකක් විතරයි. ඒ වගේ ඩිවයිස් එකක් පට්ට ගණන්. ඉතින් ඒ වගේ එක ඩිවයිස් එකකුත් දෙකකුත් අඩු ගන්න 35000ක් විතර වෙනවා. ඩිවයිස් දෙකක් ගන්න කියොත් 70000ක් විතර වෙනවා. ඒ වගේ ලොකු ගානක් ඔයාලට වියදම් කරන්න වෙනවා. ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් එක අඩු මුදලකට ඔයාලට මේ වගේ එකක් හදාගත්තොත් ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේදී මම මේ ඉන් ඩීටේල් හදන්න ගියේ නෑ. ඒ කියන්නේ මේ ගලවලා A2 set කොහමද හදන්න කියලා ඔයගොල්ලෝ කියලා දෙන්න ගියේ නෑ. මොකද මම කිව්වා මම දැනටත් දන්නවා මේ group disabilities එකට join line set එකට ගොඩක් හොඳ ඉලෙක්ට්‍රොනික දැනුමක් තියෙනවා කියලා. ඉතින් මේ ලෙවල් එකට කියලා දුන්නාට පස්සේ ඔයාලට එතනින් හරියට ගේමක් අහන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම දන්නවා. ඒතරම මේ වගේ ලෙවල් එකකට එන්න අමාරුවයි ඉන්නවා නම් උදාහරණ කිදිර මේක A2 set එකේ මේ බැටරි set මේ ගලවලා කරලා සම්පූර්ණයෙන්ම ගලවලා මේක බෆල් එකක් කොහොමද අපි හදාගන්නේ කියලා වාර ටික පහසලා ඒ වැටික් කරලා කොහොමද කරගන්නේ කියලා ඕගොල්ලන්ට දැනගන්න ඕනේ නම් අවශ්‍යතාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් දාන්න. කමෙන්ට් දාලා කියන්නේ ගැන ඒ වගේම අලුත් එක ෂෙයා කරලා ඒක ගැන තවත් ඕනෑත් එක ඉන්නවා නම් ඒගොල්ලන්ට කියලා මේක වැඩිපුර කමෙන්ට් දාන්න. ගොඩාක් කමෙන්ට් වැටනොත් විතරයි මම කරන්න. මොකද ඒකට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා මේක හදන්න ගියොතින්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට උවමනා තියෙනවා නම් කට්ටියටම ඉතින් මම හදලා පෙන්නන්න. නැත්තම් ඒ වීඩියෝ එකට මම යන්න හිතන්නේ නැහැ. කට්ටිය කිව් උවමනා අනුව තමයි මේකේ ඉන් ඩීටේල් A to Z වීඩියෝ එකක් ගේන්නේ මම. ඉතින් ඒක ඔයගොල්ලෝගේ කැමැත්තක්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ එහෙම ගේන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා දෙන්න කියන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා.
ඉතින් ඔයත් මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි මොකක් හරි ප්‍රශ්න ඇති මේ ගැන ගොඩාක් හරියක් ඔයාට ඒවා අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ විදියට අලුත් වීඩියෝ එක හිතලා අලුත් වැඩ කරන්න අපි YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි SL Builds YouTube channel එකේ.